ඔන්න අදත් ඔයගොල්ලෝ හැමෝම අයිබන් කියලා පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට. ඔයගොල්ලෝ මොකද මේ මේ පාර මම ඉල්ලලා තිබ්බා විසක් එකට ස්කයිලන්ටර්න් එක හදාගන්න ඉදී කියලා දෙන්න කියලා. ඔන්න අද මම ඔයගොල්ලන්ට ලේසියෙන්ම ඔයගොල්ලන්ට ගෙදරදී හදාගන්න පුළුවන් ඉදී ස්කයිලන්ටර්න් එකක් ගැන කියලා දෙන්න යන්නේ. සම්පූර්ණයෙන් කියලා දෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම හදාගන්න පුළුවන් වෙන්න. එහෙනම් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ සෑවකල හතරක් එකට තියලා දෙකට නමාගත්ත කොටසක්. ඒක කෙරවල මෙන්න මේ විදියට කපා ගන්නවා. මොකද අපේ ලැන්ටර්න් එකේ යට කොටස ඉන්නේ මෙන්න මේ හරියෙන්. එතකොට අපේ යට කොටස පොඩ්ඩක් පොඩියට තියෙන්න ඕන. ඒක නිසා මෙන්න මේ විදියට පොඩි ඇන්ගල් එකකින් කපා ගන්නවා. අංශක 45ක් විතර පොඩි ඇන්ගල් එකකින්. ඊට පස්සේ මේකේ උඩ හරිය මෙන්න මේ විදියට පොඩි කර්ව් එකක් ඇඳ ගන්නවා. එතකොට අපිට අලව ගන්න ලේසි නැත්තම් අපිට උඩ හරියට තව කොල කෑල්ලක් කපලා අලවන්න වෙනවා. දැන් මේ විදියට අපි මෙතන කර්ව් එක කපලා හදාගත්තම අපිට වෙනම කොටසක් ආයේ උඩට අලවන්න ඕන වෙන්නේ නැහැ. මේ සවකල හතරෙන්ම අපේ ලැන්ටර්න් එක හදලා ඉවර කර ගන්න පුළුවන්. මෙන්න මේ විදියට කපා ගන්නවා මුලින්ම. මේ තියෙන්නේ එක දිග අරගත්තට පස්සේ මොකද පේන ඇති නිකන් අර පොඩි අර බැලුන් එක වගේ හැඩයක් තියෙනවා. මෙතන කොළ හතරක් තියෙනවා. මුලින්ම මේ උඩම තියෙන කොළේ ඒකට යට තියෙන කොළෙත් එක්ක ධාරි ගම් ගාලා අලව ගන්නවා. මේ විදිහට අපි මේ සම්පූර්ණ කොළ හතරම අලවගෙන අර බැලුන් එක වගේ වටේට ඇලවෙන්න ඕන. ඕගොල්ලන්ට මයික හදාන යද්දී එක තේරෙයි. මේ විදිහට පොඩ්ඩක් අර ධාර ටික ගානට බැලන්ස් කරලා ඒක අලවගනිද්දි අලව ගන්න. අනිත් එක තමයි ඕගොල්ලෝ මේක අලවගනිද්දි හොද්දට ගම් දාලා අලව ගන්න හුලං ලීක් වෙන්නේ නැති වෙන්න. ඒක අනිවාර්යෙන් මතක තියා ගන්න ඕන. මොකද මේකේ ගම් පාර තනින් තන කැඩි කැඩි තිබ්බොත් එහෙම ඒ තැන් වලින් අපි අර රත් වෙන වාතය ඒ තැන් වලින් එළියට ගිහිල්ලා අපේ මේ බැලුන් එකේ වාතය එකතු වෙන්නේ නැහැ. ඊට පස්සේ බැලුන් එක උඩ යන්නේ. ඒකින්ද අනිවාර්යෙන් මතක ඇතුව හොඳට ගම් ගා ගන්න ලීක් හිටින්නේ නැති වෙන්න. මේකට බයින්න ගම්මයක් ඔය පාවිච්චි කරනවා නම් හොඳයි. අනිත් කොළවලත් ගෑවෙන්නේ නැති වෙන්න මීට පරිස්සමෙන් අලව ගන්න ඕන. ඊට පස්සේ මේකේ මෙන්න මේ උඩ හරිය අලව ගන්න තියෙන්නේ. මේක මේ හරිය අලව ගනිද්දී අපි අර කලින් නමාගත්ත නැමුන් දාර තියෙන්නේ මෙන්න මෙතන. අන්න එතෙන්ට එනකන් අලව ගන්න ඕනේ. එතනින් එහාට ගම් ගා ගන්න. එතෙන් දෙනකම් විතරයි ගා ගන්න අපි. එන්න මෙහෙම. මෙතනත් ඒ අන්තිමට ගෑවෙන තැන තියෙන අර නැමුන් ධාරේ තියෙන හරිය. එතන හොඳට ගා ගන්න. එතනොත් ඊට පස්සේ දිගට එද්දි ලීක් වෙන බලන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම අර කලින් නැමුන්දාර දිගේම උඩම තියෙන කොළේ නමා ගන්නවා. නමාගෙනත් අතන අර කෙතවල හොඳට සංගාල අලව ගන්න. අනිවාර්යෙන් පරිස්සම් වෙන්න ඕන එක තමයි මේ මේ ගම් ගාලා අලවන තැන් වලින් හුලන් ලීක් වෙන්නේ නැති වෙන හොඳට ගම් දා ගන්න ඕන එක. මෙන්න මේ කොළ දෙක වෙන් කරගෙන ඊට පස්සේ ඒක උඩින් තව එක කොළයක් අරගෙන තියා ගන්න ඕන මෙන්න මේ විදියට. ඊට පස්සේ ඒකෙත් අර වගේම ධාරේ ගම් ගාගෙන යන්න ඕන අර නැමුන් ධාරේ ළඟට එනකම්. හිතනවා ඔයගොල්ලන්ට මේ කියන දේ පැහැදිලිව තේරෙනවා ඇති කියලා. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න මම ඔයගොල්ලන්ට උත්තර දෙනවා. මේ ගානින්දි මෙන්න මේ පරිස්සම් වෙන්න ඕන.
මේක මං හැමතිස්සෙම කියන්නේ මොකද මේක තමා අනිවාර්යෙන්ම හරියටම තියෙන්න ඕන කොටස නැති වුණොත් මේක උඩ යන්නේ නැහැ ඔගලොන්ට මේක ගෙදරදී පහසුවෙන්ම කරගන්න පුළුවන් මහ ලොකු අමාරු එකක් නෙමෙයි මේ වීඩියෝ එක මම මේ යවවන්නෙත් නැතුව සම්පූර්ණයෙන් ඕගොල්ලන්ට බලා ගන්න දීලා තියෙන්නේ මොකද මේ ඕගොල්ලන්ට පැහැදිලිව එතකොට තේරෙනවා මොකද්ද මේකේ වෙන්නේ කියලා ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ යට මේ අර රෙදි ගැලන අඳන කොටස හදා ගන්න ඒක වටේට මෙන්න මේ වගේ කම්බියක් පාවිච්චි කරනවා මම අර රවුන්ඩ් කොටස හදා ගන්න ඕගොල්ලන්ට මේව හાર્ඩ්වෙයාර් ෂොප් එකකින් ගන්න පුළුවන් බයින්ඩින් කම්බි කියලා ඉල්ලන්න ටිකක් ඝනකම් මේ කම්බිය ඒ කම්බිය මේකේ මේ යට තියෙන වට ප්‍රමාණයටම මැනල අරගෙන රවුමක් මෙන්න මේ විදිහට හදලා මේව සම්බන්ධ කරගන්න ලොකු ගාණක් ඉන්නේ නැහැ මේ කම්බි ඕගොල්ලන්ට හાર્ඩ්වෙයාර් ෂොප් එකකින් ගිහිල්ලා ගියපුවාම කිරලා දෙයි ඒකෙන් පොඩි කොටසක් අරගෙන මෙන්න මේව ඕගොල්ලන්ට මේකට අවශ්‍ය ප්‍රමාණයට රවුම් හදා ගන්න ඕන ඊට පස්සේ මේක මෙන්න මෙහෙම තියලා අලව ගන්න ඕන ඒක අලව ගනිද්දිත් හොඳට අලව ගන්න මොකද මේක මත තමා ඊට පස්සේ අපේ අර මේ පත්තු කරන ගින්දර පත්තු කරන රෙදි කෑල්ල එහෙම හයි වෙන්නේ එතකොට හොඳට සම්බන්ධලා තියෙන්න ඕන මේකට ඒක හදාන යෝනනට පස්සේ මේකට මෙන්න මෙහෙම තව කම්බි කෑල් දෙයක් කපාගෙන මේකේ හරහට හතිරයක් වගේ හිටින්න සම්බන්ධ කරගන්න ඕන. ඒකට පොඩි මෙහෙම නැමුවක් දාගත්ත නැති මහා ලුකුවට සම්බන්ධ වෙන්න ඕන කියලා. ලුකුවට කම්බි වැඩි පිටු පාවිච්චි ගන්න එපා. මොකද ඒකෙනුත් එන්නේ තවක් මේකට බරක් වැඩි වෙන එක. පුළුවන් තරම් බර අඩු වෙන්න මේක හදා ගන්න ඕන. ඒක හින්දා ගානටම වගේ කම්බි ගන්න වැඩිපුර අරගෙන මේකේ බර වැඩි කරගන්න එපා. මෙන්න මෙහෙම අනිත් කම්බියත් සම්බන්ධ කර ගන්න ඕන. ඕගොල්ලන්ට මේ වගේ තේරෙන්නේ නැති තැන් මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන්ම මෙන් සෙක්ෂන් එකෙන් අහන්න. මම ඕගොල්ලන්ට උත්තර දෙනවා. මෙන්න මෙහෙම තමයි ඉන්නේ. ඊට පස්සේ
අපි ඉටිපන්දමක් කෑලි පොඩි කෑලි වලට කඩලා මෙන්න මෙහෙම ගෑස් එකේ තියලා උණු කර ගන්න ඕන මේකට මේ අම්මලාගෙන් බැනුම් අහන්න වෙන හන්ද පොඩ්ඩක් මේ වැඩි පාවිච්චි ගන්න නැති එකක් ගන්න නැත්නම් එහෙම කනක් එහෙනම් බින්නේ නැහැ ගෙදරින් මේක මතක තියාගන්න ඊට පස්සේ මෙන්න මෙම දිය වුණාට පස්සේ මෙන්න මේ වගේ රෙදි පටියක් ටිකක් දිග එකක් අරගෙන මේකේ පොඟව ගන්න හොඳට මේකට ගද්දි ටිකක් කොටන් වගේ තියෙනවා නම් ගොඩක් හොඳයි මේ මේක හොඳට ඉටි කිරි යහනවා අනික පත්තු කරද්දි හොඳ දැල්ලක් එනවා මේකට හොඳටම මේ ඉටි කිරි උරා ගන්න විදියට හොඳට මේක ඉල්ලා හදා ගන්න ඊට පස්සේ මේ ඉටිකිරි ටික වේලුණාට පස්සේ මෙන්න මෙහෙම මේකේ මෙහෙම වෙලාගෙන ගැට ගහ ගන්න ඕන मेम रेडी पटिया पेन टीका लेसी मेक वटे उतागन तीय गुड दिगड़ गे पा मेवागे सामान दिगर गुखद गुड दिगड़े मेके बरवे අදට ගැට ගහ ගන්න නැත්තම් උඩ යද්දි ගැලවිල වැටෙවි මට හරි ඒක ගැට ගහගෙන ඉවරයි අපි එහෙනම් පත්තු කරලා බලමු මේක පත්තු කර ගන්න මුලින්ම මෙන්න මේකේ කඩදාසි ගුලියක් ගත්තා මොකද मुलिम अर मे उतागत रेदी क्या गिनी दिब्बे मेके बुड़ मे मुलिम मेके पत्त लेकड़ा करना दें मुलिम मे खड़दासी क्या गिनी दीयला एक मे गैस दीयानी रत्न वाते एटिंग पुलवां तला अरग पुरवा इवड़े ईट पास अरग रेदी क्या गिनी गंड सलासला एक रेदी क्या ईट पास पत्ला उड़ाने दिएट मेक हदा गंड हदाँ तेरने वंगीन मिन्न मेहम मेकिंग पुलवंतर मेकिंग रत्ल वाते मेकट पुर्वगण ईट पास कोले अविल इवर विन अद्दी मेक दीना रेडी के पत्कर इतना गुड़ कुट एवागण पुलवा मुखद रेडी के गुड़ पत्ला अंतिम हड़ी රත්තිගෙන මේක ටිකක් වාදේ පිරනා වගේ දැනුණාම මේ මීට වෙදි ගැලලක් ගිනි දියා ගන්න මේ මේ කොටස් එහෙම මං මේ යවවලා නැහැ ස්පීඩ් වැඩි කරලා දුවවලා එහෙම නැහැ මොකද ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් එතකොට මේකට කොච්චර වෙලාවක් යනවද කොහොමද මේකේ වැඩේ වෙන්නේ කියලා मेके मेन मेहम गैस मेक पिंबिल अपे अतट दवा मेके बार अड्डूला पावेगा इतना वो तीन हिमी सर
මේක අත්හැරලා බලන්න ඔන්න ඔහම එතකොට පාවෙල උඩට යනවා පේනවා ඇති මේක උඩටම යනවා ඉතින් ඔන්න ඔය විදියට ඕගලන්ට මේකක් ගෙදර හදා ගන්න පුළුවන් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න ඒ වගේම ඕගලන්ගේ නොදන්න යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ share කරලා අපිට subscribe එකක් දෙන්න එහෙනම් මම ගිහින් එන්න තවත් අලුත් වීඩියෝකින් හම්බෙමු